ආයුබෝවන් දපුතේ ඔන්න මමද ඕගල්ලන්ට කියල දෙන්න සූදානවෙන්නේ ප්‍රස්ථා පිරළු ගැන් මේ ප්‍රස්ථාව පිරළු පුතාලදන්න ඔගළු තුනහතර පන්තිවලදී ඉගෙනගෙන තියෙනවා. මම ඉස්සල්ලාම ප්‍රස්ථාව පිරළු කියන්නෙමු කද්ද කියන එක පැහැදිලිකරන්න කලින් ඔගුළු තුනහතර පන්තිවලදිගෙනගත්ත ප්‍රථා පරිලුප නැවත මතකරන අප බලමු පුතාලට දිරිපත් කල තියෙනවා පරග්‍යාෝේ ගියා වගේ මඩෙ හිටවපු ඉන්න වගේ இவ்්බාගෙන් පිහාටු ඉල්ලනවා ව ඉටුවයි නூलाईයි ව ලිදේන්න ගෙම්බා වගේ තවත් කපයක් පුතාලට දකින්න පුළුවන් ඉංගුරුදී මිරිස් ගත්තා වගේ ආඩහදදනාගේ කැද හැලිය වගේ කලුබා මාරපන් ගියහ වගේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩුතීන්දුව වගේ දැ මේ ප්‍රස්ථාපිරළු ගැන අපි චුට්ටක් සෝදිසිකරොත් පුතාලට මෙන්න මෙහෙම පැහැදිලිවෙේ. මේ ප්‍රස්ථාව පිරුළුුවලින් ගොඩක් වෙලාවට මතුපිඩින් කියන අර්ථයට වඩා තියන්නේ හැඟවිච්ච අර්ථයක්. සැංගවනුුවර්ථයක් බව පැහැදිලි වේ. එක අපි තවත් විස්තර කරගනිමු දැන් අපි ලියනභාෂාවේදී වගේම කතනභාෂාවේදී කතා කරනකොට ඒකට අලංකාරයක් ලබා දෙන්න එහෙමන තං ප්‍රකාශ කරන්නා අදහස තවත් පැහැදිලි කරඟන්න තාම පැහැදිලිලස ප්‍රකාශ කරන්න මේ ප්‍රස්ථාව පිරළු අපි යොදා ගන්නුව එක කියනදේ තව කෙනකට හොඳටම තේරෙනෝමේ කියන මේ අදහසින්. ඒ වගේම තමයි තවත් අපිට ප්‍රස්ථාව පිරුළු කියන එක පැහැදිලි කරගන්න පුළුවන් මේ විදිහට. ඒකිවේ අවස්ථාවක් එහෙමනැත්ං ට්‍රියාවක් එහෙමනැත්තං වෙවිදිර චරිතවලට ගැල පෙනලෙස අපි මේ යොදාගන්න පුළුවන් කියමන් විශේෂයක් විදිහටාත් මේ ප්‍රස්ථා පිරුලු, හඳුන්වා දෙන්න පුළුවන්. අපි මේ උදාහරණ වශයෙන් අපි කීපයක්ම මෙිතන අවස්ථාපිට ඉදිරියටත් පුතාලට පැහැදිලි කර දෙනෝ මම පස්තරරිශ්‍රේණයට නියමිත ප්‍රස්ථාව පිරුළු ආශ්්‍රෙන්. දැන් මම ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ ඔබට පස්වනිශයනයේදී පුතාලා ගෙනගන්න නියමිත පස්ථා පිරළු කීපයා මේක මේ තවත් පැහැදිලි කර ගැනීම සඳහා චේදයක් මම ඉදිරිපත් කන්නවා චේදය කියවනවා ඒ චේදය කියවනකොට මේ මම පැහැදිලි කර දෙන ප්‍රස්ථාව පිරුළු තවත් ඔබට අවබෝධ ව මම ඒ කිහිපය දැන් මේ විදියට කියනෝපුතාලට ගඟටනි කැපුවාවාගේ ්‍රයිගමයයි ගම්පලයයි වගේ නරයාමිදීතිතයි කිව්වාගේ. කට නිසා ඉබ්බා නැහුනා වගේ මහදැනමුත්තාගේ නුවන වගේ. අපි බලමු මේ ප්‍රස්ථාව පිරුලෙහි කියවන අදහසකදද කියලා. ඔන්න ඒ පැහැදිලි කරගන්න මම ඉදිරිපත් කරන ශේදයයි, මේ එක්සත් සහයෝගීතා සමිතිය මගින් අපි ගමේ ජීවත් වන සිරණ මවුපිය දෙපලකට නිවසක් සෑදීමේ කටේතු ආරම්භ කළේ මීට මාසයකට ඉහතදී. හැම ඉරිදා දවසකම ගමේබොහෝ පිරිසක් මේ වැඩකටේත සඳහා උදෞ දුන්නා. මගේතාත්තා එම සමිති සබාපතිදූරය දැරු නිසා තාත්තාට නිතරහියාමට සිදුවනා එතකට මමද තාත්තා සමඟ ඉරිධාදිනයක එහි ගමි අපි එහි යානවිත ගමේ වැඩිහිට තරුණ බොහෝ දෙනෙක් පැමිණ අලුතින් සාධනනිවසේ වැඩකරමින් සිටිය මොකදරන්බඩාමාමිකානුව කපපුකානුව වහන්නේ කියලා රන්බඩාසියාගින් තාත්තා ඇහවා බලන්ඩ කොමහත්තයා මිතුලේ වතුර එකතු වෙනනිසා මෙතනින් කානුවක් කපන්න කියලලා සාාලියපුතාකිව්වා දැන් සුනිල් මල්දිි මෙතනට ඇවිත් කියනවා මිතුලෙ මැද කානු කපන්න හොඳනෑ වහන්න කියලා උදේන්දැන් මහන්සිවෙලා කානුව කැපුවා කිසිම ප්‍රයෝජනයක් ගුණේ නෑ හරියට ගගට ඉනි කැපුවා වගේ දෙයක් තමයි මටත්තුනේ സണඩා സിയ කිിවവേയഅන්න് පුുതെ පැහැදිലි කරගන්න ඒ പ්‍රස්ථാപിരുളെ മතුുപിടിങക്കේവന අදහසට වඩා ඉදිරිපත් කරതතියෙන സැങගവിച්ച അതതേ. අප යමීළඟට අපි නිවස තුළටගේමු සිරිමල්මාමා සහරුවන්මාමා බිමට കෝ‍රීට් දමින් සිටියා. ඕනෑම පොදු වැඩකට සහයෝගේදන සිරිමල්මාමා සරුවන්මාමා කාරුණික හදවතැත්තන් බව ගමී සේලු දෙනාම පැවසූ. චිත්‍රැඳීමට සහ ගීත ගානයට දක්ෂමේ දෙදෙනකි නෙකාට හඳින් ගැලපින කල්්‍යයාන මිත්‍රයෝ දෙදනෙක්. ඒ නිසාම ගමයාය, යිගමයයි ගම්පලයයි වගේයි මෝන්දුට විට පවසති නිමසේක් කොටසක වහලයට වීප ගැසීමට සූදා නම්බ සිටි සාාලියමාමා බහලට රීප්ප දෙන්න තව කෙනෙක් ෝනෑ වෙනවායයි පැවසුුවේය මට පුළුවනි මමවදව්වට එනම් යයි කියමින් කොහේදයෝ සිට එත්තනට පැමිණි සේකරමාමා පැවසුබේය සේකරයියේ ඔයාට එනිමගේෙන ගින්න බෑ මතකන දවසක් ේ සයක් ුಡ ැಗලත් කලන්ತ දෙන්නාව මමරීපටික මල්್ලಿට දෙන්නම් යි තාතා පැවಸවය මට මගේ නಗන්න පුළුවන් ලන්නක මනැಗ ලා ಪූරුවට රීපටික දන ැට යි සේකරമමා තාතාගේ කಥාවට එකඟඩොවී ඉනි මගේ නගින්නට වනාා නිවසේ වැඩ කරමින් සිටි හැමද නාම සේකරമමා ඉනි මගේ නගතර බැලීමටವ සිටියයක්. ඉනිමගේ බාගයක් දුරනැද්ගත් සේ කරමාම බිම බලාසිටි තැනමනි சொல்ොල්මන් ුනාා ඔහුගේ ඇ වසාගත්තේ ඇගේෙන් දාඩිය ගලායාන්නට ව නැවත නගින්නට උත්සාහ කලත්තහගේ කකුල් වෙවිලිය හා සේකරයව කතමයි මම කිව්වෙේ கோෝදැන් හෙමහිට පරිස්සමෙන් ඉනිමගෙන් බහින්න්නේයි ඒ දෙෙස බලා සිටි තාත්තා කිව්වේ. හරිහරි ඔච්ச்சර කියනවනං මම බහින්න ඇබැයි මමමනිමගින් බහින්නේ යන්න බැරිකමකටනෙවේ. මෙெச்சර කතා කරන එකே කියනදේ තහන්නපායේ අනිකමයිනිමගේ අඩිය තියෙන දී අතර පර්තරය ගුඩාක් වැඩි. காට உனත් මෙெச்சර කුල්ලෑත් කල්ள்ளනිමගකනගන්න බෑ යනුවෙන් தවසමින් සේකරமாமாයිනිමගින් බැස්සය அන්න බල அන්න පුතේ, තනදಯප ගෙනගන්න පැහැതලි කරගන්න ප්‍රस्ථා පිருുಣබලන්න කෞරttaහට සිනාසමന്നෝ කතමයි කියන්නේ නරයාදිി ത್തයි කිவ்්වා වගේ කියලා ැවස්වා මේ අතර සුමනානන්දාා තේ ජෝගුවක් ඇගෙන පැමිණ අන්දනම් මික්මලට අඕෝනී මේ තේටික බීල හිටියනම් යැයි පවසමෙන්. අපි සියලු දෙනාම තවබියූ පස් සුමනානන්දා තේ ජෝගුවත් ලැගෙනයාමට පිටත්තුුණ සුමනාකේ ඔත්තනින් යන්නේ පා. ගහපුරීප්ප වගේ කුත්තිබුණා සිෙරප්පු දෙකක් පදදාාගෙන නෑනේ අනික වහලදිහා බලාගෙන අන්නෙපා කකුළය නෑනේ යැයි රීප්ප ගැසීමට බහලේට නැග සිටි සාාලියමාමා කිව්වත්. අනේ නෑමල්ලි මමම් ආවෙෙත් මෙතනින්න්නේ අනික ම වහලදිහා බලාගෙනයි යාවිෙ කෝ එකක්කෑනයක් වත් තැනු නෙනෑ මෙතැනින් ගිහාාම මටෙක්මනින් යන්න පුළුවන්. එහනම් බලන්න කකෝ මමේ කෑනෙක්වත්තැනගන්නේි නැතුව වහලිදිහාත් බලාගෙන මෙතනනිංඥන හැන්. ඇටියයි සාාලියමාමාට පවසමින් සුමනානந்த ரීப்பඩින් අන්නට වුණා එවිටමයි යෝ මගේ කකුල අනේමාව මෙතනින් ගන්නේ ඇයිවිලාපදමින් කෑගසන් සුමනානදාසලට හැමදිනාම එකතුුණා රීප ගොඩස්ලනෑව පිටදරගත් පසු යකදෑනයක් ඇගේ කකුලේ න ේගලමින් තිබෙනවා මමදුටවෙමින් මේ වගේ වෙලා වැට තමයි කට නිසායිබ්බා ලෙහුනාා වගේ කියන් මේයි පවස්මින් ඇලඟ මැතිරෝ හැලට රැගෙන ගියහ. දිවා ආහාරයගන්නාවිට එදිිනටනියමිතබුහෝ වැඩ නෙමවෙමින් තිබුණා මේ අතරත් කියය තක්ටැගෙන පැමිණිගාමිනීමமா ඔන්න දැන් ්‍රී්පයක් කෙනන්නට පටන්ගන්නා. වෙලා මෙතනට පැමිණි සාලිය මාමා ඇයි ගාමිනි අයිීම ට්‍රී්‍රීරන්නේ කියනවා සුමිත් මල්ලි කිව්වා තියෙන රීප්ප දිග වැඩී කියලා ඒ නිසාමට මේ ලකුණු කන තැනින් කපන්න කිව්වායයි පැවස්වේ බහලී ඉදිගට මේ රීපටි කොක්කොම මමයිය ලීමෝලෙන් කපාගනාවේ මේව තවත් කැපෝත් දිග මදිවෙනමන ඕකනවත්වන්නේ යමින් රීප් කැපීමට උපදෙස්තුන් සුමිත්මාමා දෙට හැරුණු සාාලියමාමා සුමිත්මල්ලි හරි උපදෙසක් නෙදීලා තියෙන දන්න කෙනෙකුග අහලා හොඳට හෝයල බලලන වැඩක් කරන්නුනේ හරියට සුමිත් මල්ලි ගෙනුවනත් මහදැනමුත්තාගේ නුවන වගේනයි නොරුස්සල ස්වරයකින් කිව්වා දැන් ඔන්න පුතාලට මේ කතාව පුරහම දිගෑරල තියෙන්නේ අවබෝධ කරවන්න උත්සාකල්ල තියීමෙ ප්‍රස්ථාව පිරළු ඒකෙින් ඒ අවස්ථාවනු පුතාලට ගොඩාක් පැහැදිලි වෙනවා මේ මොකත්ත මේ ප්‍රස්ථාව පෙරළෙන් කියන්නේ කියලා. ඔන්න හෙනං ඒක ගොඩක් පැහැදිලි කරගන්න පුතාලට පහසු වෙනවා මේ කතාව මුලසිටග දක්වාම ඉතාම හොඳන්න සවන් දීමෙන් එහෙමනං පුතේ ඕගලන්ට මේ පැහැදිලි කරගැනීම අද දවසේ ප්‍රස්ථාව පිරිළුවාශ්වයෙන් මමයි ඉදිරිපත් කළා හෙමන අපි මේ පාඩමධද මෙතනින් අවසාන කරනවා. පුතාලට තියෙන්නේ මේ සටහන පුතාලට ලැබෙන සිසු සර්ථහන සම්පූර්ණ කරගන්න මේ කොටසට හොඳින් සවන්දීම තුළින්.